Sadhu, sadhu, sadhu. Namo tasse bhagavato arehato samma sambuddhasse. Namo tasse bhagavato arehato samma sambuddhasse. Namo tasse bhagavato arehato samma sambuddhasse. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Shraddhavant pinnatuni. Ada davasit ape sutra panti tamai damme arambha karanna sudanam sitinne. ඉතින් අද දවසෙත් අපි අංගුත්තර නිකායේ තුන පොත් වහන්සේගෙම තමයි සූත්‍ර දේශනා ඉගෙන ගන්නෙ. එතකොට අපි මේ වෙනකොට අංගුත්තර නිකායේ තුන පොත් වහන්සේගේ සූත්‍ර දේශනා 50ක් ඉගෙනගෙන අවසන්. එතකොට පළවෙනි පණ්ණාසකය කියන්නේ ඒකට. එතකොට පළවෙනි පණ්ණාසකයෙන් සූත්‍ර 50ක් කොටසක් ඉවරයි ඉගෙනගෙන. එතකොට අද තියෙන්නේ දෙවන පණ්ණාසකය. තව සූත්‍ර 50ක් තියෙන එකට තමයි පණ්ණාසකයෙන් සූත්‍ර 50ක් ඇතුළත් කොටස. එතකොට පළවෙනි පණ්ණාසකයේ සූත්‍ර වර්ග පහකින් සමන්විත තිබ්බා. පළවෙනි වර්ගයේ, දෙවෙනි වර්ගයේ, තුන්වෙනි වර්ගයේ, හතරවෙනි වර්ගයේ, පස්වෙනි වර්ගයේ කියලා. එතකොට දෙවෙනි පණ්ණාසකයේත් ඒ වගේම වර්ග පහක් තියෙනවා. එතකොට ඒකෙන් පළවෙනි එක තමයි නීවරණ වර්ගය. එතකොට දෙවෙනි පණ්ණාසකයේ නීවරණ වර්ගයේ සූත්‍ර තමයි අද ඉඳලා ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට නීවරණ වර්ගයේ නීවරණ සූත්‍රය තමයි ඉස්සල්ලාම ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට නීවරණ කිව්වම අපි දන්නවා නේද? පංච නීවරණ වලට තමයි නීවරණ කියන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් නීවරණ ගැන හරි ලස්සන විස්තරයක් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ අපට කියලා දෙනවා. එක් සමයක භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ අනේ බිරිසිතුමාගේ ආරාමේ වැඩ ඉන්න වෙලාවක තමයි මේ දේශනාව අදාළි භික්ෂූන් වහන්සේලා අමතා. එතකොට ස්වාමීන් වහන්සේලාට තමයි මේ දේශනාව කරයි. එතකොට එදා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. මේ කරුණ ටික මතක තියාගන්න ඕනි. ඒ තමයි මහණෙනි, සිතේ දියුණුව අහුරාගෙන සිටින්න. අපේ සිත දියුණු කරගන්න එක අහුරාගෙන සිටින්න. සිත දියුණුවට බාධා පමුණුවන. සිතේ දියුණු කරගන්න බාධා පමුණුවන. සිත වැඩගෙන සිටින්න. සිත යටපත් කරගෙන සිටින්න. ප්‍රඥාව දුර්වල කරන. එතකොට ප්‍රඥාව කියන එක අපේ දුර්වල කරන. මේ නීවරණය පසකි. එතකොට නීවරණ හඳුන්වන වචන ටික තමයි ඔය තියෙන්නේ. එතකොට මේ නීවරණ වලින් මොකද කරන්නේ? අපේ හිතේ දියුණුව අහුරාගෙන සිටිනවා. සිතේ දියුණුවට බාධා කරගෙන ඉන්නවා. එතකොට සිතේ දියුණුව අහුරාගෙන ඉන්නවා. සිතේ දියුණුවට බාධා කරනවා. සිත වැඩගෙන සිටිනවා. ඔව්, අල්ලගෙන යටපත් කරගෙන ඉන්නවා. ප්‍රඥාව දුර්වල කරනවා. අපේ නුවණ දුර්වල කරනවා. ඒ නීවරණ පහයි කියනවා. ඒතර මේ නීවරණ පහෙන් කරන වැඩේ ඕක. ඒතර අපේ සසර පුරාවටම සිතේ දියුණුව අහුරාගෙන ඉඳලා තියෙන කවුද? මේ නීවරණ ටික. ඉතින් ඒ නිසා අපේ සසර පුරාවටම මේ නීවරණ පහෙන් බැටකබින් යන ජීවිතයක් තමයි අපි සියලු දෙනාට මුරුම වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ හිතනේ දියුණු කරගන්න තියෙන්නේ. හිත දියුණු කරන්න ඕනි, ප්‍රඥාවත් දියුණු කරගන්න ඕනි. එතකොට හිත දියුණු කරගන්න බාධා පමුණුවන දේවල් වලින් තමයි අපි හිත නිදහස් කරගන්න ඕනි. එතකොට තමයි හිත පිරිසුදු බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සිතේ දියුණුවට බාධා කරන, සිතේ දියුණුව අහුරාගෙන සිටින, සිත මැඩගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන මේ නීවරණ පහගෙන මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි, කාමච්ඡන්දේ යනු සිතේ දියුණුව අහුරාගෙන සිටින දෙයකි. එතකොට අර වචන ටික දාලා තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. එතකොට කාමච්ඡන්දේ යනු සිතේ දියුණුව අහුරාගෙන සිටින එකක්. සිතේ දියුණුවට බාධා පමුණුවන එකක්. කාමච්ඡන්දේ කියන්නේ සිතේ දියුණුවට බාධා පමුණුවන එකක්.
සිත මැඩගෙන සිටින එකක්. ඒ වගේ ප්‍රඥාව දුර්වල කරන එක. මොකද්ද? කාමච්ඡන්දේ. හොඳට මතක තියාගන්න. ඒක කාමච්ඡන්දේ කියන්නේ අපේ සිතේ දියුණුව අහුරාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඩගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන දෙයක් තමයි මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ. එතකොට හොඳට මතක තියාගන්න මොකද්ද? කාමච්ඡන්දේ යනු සිතේ දියුණුවට අහුරාගෙන සිටින. ඒ වගේම සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඩගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන එකක් තමයි කාමච්ඡන්දේ කියලා කියන්නේ. ඊට පස්සේ වුණ දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යාපාදේ යනු සිතේ දියුණුව අහුරාගෙන සිටින එකකි. ඒක ව්‍යාපාදේ කියන්නේ හිතේ දියුණුව අහුරාගෙන සිටින එකක්. ඒ වගේම සිතේ දියුණුවට බාධා පමුණුවන එකක්. සිත මැඩගෙන සිටින එකක්, ප්‍රඥාව දුර්වල කරන එකක්. මොකද්ද? ව්‍යාපාදේ කියන්නේ. ඊට පස්සේ ඔන්න තීන මිද්දේ යනු සිතේ දියුණුව අහුරාගෙන සිටින එක කියන එක තමයි තීන මිද්දේ කියන එක. සිතේ දියුණුව අහුරාගෙන සිටින එක. හොඳට මේක මතක තියාගත්තොත් මේක හරියට අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකට තීන මිද්දේ යනු සිතේ දියුණුව අහුරාගෙන සිටින එක. සිතේ දියුණුවට බාධා පමුණුවන එක. ඒ වගේම සිත මැඩගෙන සිටින එක. ඒ වගේම ප්‍රඥාව දුර්වල කරන එක. මොකද තීන මිද්දේ. ඊළඟ එක තමයි උද්දච්ච කුක්කුච්චය යනු සිතේ දියුණුව අහුරාගෙන සිටින එක. උද්දච්ච කුක්කුච්චය යනු සිතේ දියුණුව අහුරාගෙන සිටින එක. ඒ වගේම සිතේ දියුණුවට බාධා පමුණුවන එක. ඒ වගේම සිත මැඩගෙන සිටින එක. ඒ වගේම ප්‍රඥාව දුර්වල කරන එකක්. මොකද්ද? උද්දච්ච කුක්කුච්චය. ඒ වගේම විචිකිච්ඡාව යනු සිතේ දියුණුව අහුරාගෙන සිටින එක. විචිකිච්ඡාව කියන්නේත් එහෙනම් සිතේ දියුණුව අහුරාගෙන සිටින එක. ඒ වගේම සිතේ දියුණුවට බාධා පමුණුවන එක. ඒ වගේම සිත මැඩගෙන සිටින එක, ප්‍රඥාව දුර්වල කරන එක. ඔන්න නීවරණ පහ. පින්නත් මහණෙනි, මේ වනායි සිතේ දියුණු අහුරාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැනගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන නීවරණ යෝ පසයි කියලා දේශනා කළා. එතකොට නීවරණ පහගෙන ඔය වාර්තිකේ අපි වාඩම් කරගත්තට පස්සේ අපිට මේ නීවරණ කොතන බැලුවත් ওই වාක්‍ය ටිකෙන් තමයි තියෙන්නේ. තේරුම්. සූත්‍ර පිටකයේම ගත්තොත් එහෙම කාමච්ඡන්දය යන කුමක්ද කියලා ඇහුවොත් මේ කාමච්ඡන්දේ සිතේ දියුණුව අහුරාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, ඒ වගේම සිතේ මැඩගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන එකක් කියලා තේරුම් ගන්න තියෙනවා. එතකොට තමයි ඒකෙන් අපිට බේරෙන්න පුළුවන්කම තියෙන්නේ. අර්ථය තේරුම් ගත්තට පස්සේ. එතකොට මේ තරහ කියන එක, කාමච්ඡන්දේ කියන්නේ කාමයන්ට අපේ තියෙන කැමැත්ත. එතකොට කාමයන් කියන්නේ මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මේ පහට අපේ හිතේ තියෙන සංකල්පීමේ රාගයට තමයි කාමය කියලා කියන්නේ. මොකද මේ කාරණු පහට තියෙන සංකල්පීමේ රාගය. සංකල්පීමේ රාගය කියන්නේ හිතෙන් අදාගත්ත ආශාවක් අපේ තුළ තියෙන. ඒක ඇත්ත එක නෙවෙයි, වෙන්ක අයින් කරගන්න පුළුවන් එක. ඒක තමයි සංකල්පයක් කියන්නේ. සංකල්පයක් කියන්නේ නිත්‍ය එක නෙවෙයි, වෙයි අයින් කරගන්න පුළුවන් එක. ඒකට සංකල්පීමේ ආශාවක් තමයි කාමත් මේ කාමයන් කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ලෝකේ මේ කාම ගුණ ඕන තරම් තියෙනවා. රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගඳ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. ඒවට කියන්නේ කාම ගුණ කියලා කියනවා. එතකොට ඒවට කාම ගුණ කියලා කියනවා. ඒව ඕන තරම් ලෝකේ තියෙන, ඒව වළක් කරන්න පුළුවන් කමක් නැහැ. නුවණ තියෙන කෙනා ඒ කාමයන් කෙරෙහි සංකල්පීමේ රාගයක් ඇති කරගන්නේ නැහැ කියලා. එහෙනම් ඒකෙන් බේරෙන්න පුළුවන් කම තියෙනවා. එතකොට එහෙනම් අපේ කාමච්ඡන්දය කියන්නේ හිතේ දියුණුවට සම්පූර්ණයෙන්ම බාධා පමුණවන දෙයක්. එතකොට සිත දියුණු කරගන්න අපි කැමතිද නැද්ද දේනම්? සිත දියුණු කරගන්න කැමැති අපිට සිතේ දියුණුවට බාධා පමුණවන යමක් තියෙනවා නම් අපි ඒක දුරු කළ යුතුද නැද්ද? එහෙම තේරුම් ගන්න ඕනේ. එතකොට මේ කාමච්ඡන්දය කියන එක අපේ සිතේ දියුණුවට, හිතේ දියුණුව අහුරාගෙන සිටින එකක්.
සිතේ දියුණුවට බාධා පමුණු වෙන එකක්. සිත වැඩගෙන සිටින එකක් අපේ ප්‍රඥාව දුර්වල කරන එකක්. එහෙනම් මේ කාමච්ඡන්දේ මට වැඩක් නෑ කියන අදහස හිතට ගන්න ඕනේ. ඒකට තමයි මේ කරුණ ඔක්කොම බුදුරයන් වහන්සේ අපිට කියලා දෙන්නේ. දැන් බලන්න ඕන පස්සග භික්ෂුන් වහන්සේලාට. ඉස්සල්ලාම බුදුරජාන් වහන්සේ වදාළේ පින්නත් මහණෙනි කාමයන්හි තියෙන කාම කැමැත්ත දුරු කළ දාන්න කිව්වා. මේ කාමයන් කියන්නේ කොහොමද හඳුන්වලා දුන්නේ? හීන වූ දෙයක් කිව්වා. ගාම්‍ය වූ දෙයක් කිව්වා. ඒ කියන්නේ බොහොම පහත් දෙයක් කිව්වා. හීනෝ ගම්ම පෝතුජ්ජනිකෝ පෘථජ්ජරයන් ඉතින් සේවනය කරන දෙයක් කිව්වා. අනරියෝ. අනරියෝ කියන්නේ අර්ථයක් නැති දෙයක් කිව්වා. අනත් සංගීතෝ කිසිම අර්ථයක් නැති දෙයක් කිව්වා. ඒක බුදුරයන් වහන්සේ කාමයන් හැඳින්නේ ඒ වගේ බොහොම පුංචි දෙයක් හැටියට තමයි කාමයන් හැඳින්නේ. ඒ කාමයන් හැඳින්නේ මේ විදිහට මේ කාමයන් විසින් අපේ හිත අවුරාගෙන සිටිනවා. කාමයන් විසින් හිත මැඩගෙන සිටිනවා. කාමයන් අපේ සිතේ දියුණුවට බාධා පමුණුවන ප්‍රබලම දෙයක්. ඒකට ආන් ඒ දේ එහෙනම් අපිට දුරු කරන්න වෙනවා. අපේ සිතේ දියුණුව කැමති අය හැටියට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කාමච්ඡන්දේ ඒ විදිහට අපි මතක තියාගන්න ඕනේ. කාමයන්ට අපේ හිතේ තියෙන අංකල්පීමේ රාගයට. ඒකට අපි ඕනම කෙනෙක්ට ඒක තියෙනවා කාමයන් ප්‍රහාණය කරනකම්. අනාගාමී වෙනකම්ම කාමයන්ට හිත යන එක අපේ ජීවිතේ තියෙනවා. එතකොට ආන් ඒ කාමච්ඡන්දේ ඒ විදිහට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපාදේ කියන එක. ව්‍යාපාදේ කියන්නේ අපේ හිතේ ඇති වෙන තරහා කියන එක අපි සරලව මතක තියාගන්න ඕනේ. එතකොට අපිට අපි කැමති රූප නොලබෙනකොට තරහට ගන්නවා. කැමති ශබ්දේ නොයසෙනකොට තරහට ගන්නවා. අපි කැමති ගඳ සුවඳ නැතිකොට තරහට ගන්නවා. කැමති පාස නැතිකොට තරහට ගන්නවා. ඒකට කියනවා ව්‍යාපාදේ කිය. එතකොට මේ තරහ කියන්නේ අපේ හිතේ දියුණුව අවුරාගෙන සිටින එකක්. අපේ හිතේ දියුණුවට බාධා පමුණු වෙන එකක්. අපේ හිත මැඩගෙන සිටින එකක්. ඒ වගේම ප්‍රඥාව දුර්වල කරන එක. එතකොට එහෙනම් ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන නම් ඒත් මොකද්ද කරන්න ඕනේ? මේ තරහ දුරු කරලා දාන්න ඕනෙම එකක් කියලා තේරුම් ගන්න තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මේ ව්‍යාපාදේ කියන්නේ තරහට අතු. තීන විද්දේ කියන්නේ එතකොට මොකද්ද? තීන කියන්නේ නිදිමත. තීන කියන්නේ එකක් නිදිමත. මිද්දේ කියන්නේ කම්මැලි කමට. නිදිමතයි කම්මැලිකමටයි තමයි තීන මිද්දේ කියන්නේ. ඒක තීන කියන්නේ නිදිමත. මිද්දේ කියන්නේ කම්මැලිකම. ඒකට ওই දෙකටම අපේ හිත යට වෙනවද නැද්ද? ওই දෙකටම යට වෙනවා. ඒකට මේ දෙකම අපේ හිත දියුණුවට බාධා පමුණවන එකක්. ප්‍රඥාව දුර්වල කරන එකක්. ඒකට ආන් ඒ නිසා ඒ තීන මිද්දයත් එහෙනම් අපි දුරු කළ යුතු එකක්. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියන්නේ මොකද්ද? උද්දච්චය කියන්නේ පසුතැවීම. කුක්කුච්ච කියන්නේ විසිරීම කියන්නේ සැකේනවා අපි තුළ. පසුතැවීමත් එක්කම තමයි සැකේ උපදින්න. ආන් ඒකෙන් තමයි පසුතැවෙන්නේ අපි. දැන් අපි කියමුකෝ සිල්පදයක් අපි තුළ කැඩුනා කියලා. ඒකට කැඩුනට පස්සේ අපේ හිතේ පසුතැවීමක් තියෙනවද නැද්ද? ආන් පසුතැවීමත් එක්කම එනවා තව එකක් පිටපස්සේ. මේක කැඩුනද නැද්ද? සිල්පදේ. ආන් ඒකේ කියන කුක්කුච්ච කුකුස. කුකුස කියලා කියන්නේ අපි එහෙරේ පසුතැවීමත් එක්කම තමයි ඒ උද්දච්ච කුක්කුච්ච දෙකම එකට තමයි පවතින්නේ. ඒකට ආන් ඒ උද්දච්ච කුක්කුච්චයත් අපේ නිවන් මඟ අපේ හිතේ පසුතැවීම සැකේ කියන එක හිතේ විසිරීම කියන එක ප්‍රඥාව දුර්වල කරන එකක්. නිවන් මේ සිත දියුණුවට දියුණු අහුරාගෙන සිටින එකක්. සිතට බාධා පමුණුවන එකක්. සිත මැඩගෙන සිටින එකක්. ඒකට ඒකත් එහෙනම් දුරු කළ යුතු ගණයට තමයි අයිති. ඊට පස්සේ තියෙනවා විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය තනි කරම. මොන සැකේද? බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ සැක කිරීම අපේ හිතේ දියුණුවට බාධා පමුණවන එකක්. දැන් බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරේ හිත පහදවා ගන්න එක අපිට කොච්චර වටිනවද කියලා තේරෙන්නේ මේ නීවරණ ගැන කතා කරනකොට. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරේ යම් සැකයක් උපදිනවද? ඒ ධර්මයේ කෙරේ සැක උපදිනවද? සංගරත්නයේ කෙරේ සැක උපදිනවා. ඒක නීවරණයක් බවට පත් වෙලා අපේ හිතේ දියුණුවට බාධා පමුණවනවා. ඒ ප්‍රඥාව දුර්වල කරනවා. ඒ නිසා තමයි මේ බුද්ධ දේශනා කෙරෙහි කූ විශ්වාසයක් පැහැදීමක් අපි
ඇති කරගෙන තියාගන්න ඕනේ මේක නම් මේ විදිහටමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඕන් ඔය විදිහට නීවරණ පහගෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ හඳුන්වලා දෙනවා. ඊට පස්සේ මහණෙනි ඒකාන්තයෙන්ම භික්ෂුව සිතේ දියුණු අහුරාගෙන සිතේ දියුණුවට බාධා කරන සිත මැනගෙන සිටින ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ ප්‍රහාණය නොකොට මේ පංච නීවරණයන් ප්‍රහාණය කරන්නේ නැතුව දුර්වලව දුර්වලව ප්‍රඥාවකින් තමාගේ යහපත දකින්නේ කියා හෝ අන්‍යයන්ගේ යහපත දකින්නේ කියා හෝ දෙපක්ෂයේ යහපත දකින්නේ කියා හෝ මනුෂ්‍ය ස්වභාවයට වඩා උතුම් ආර්ය ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නේ කියා හෝ සිදු නොවන දෙයක කියනවා. ආයෙ වෙන්නේ නේතන්ටාණං විජ්ජති කියන්නේ කවදාවත් වෙන්නේ නැති එක. මොකද වෙන්නේ නැත්තේ? මේ පංච නීවරණ ප්‍රහාණය කරන්නේ නැතුව දුර්වලව දුර්වල ප්‍රඥාවකින්. ඒක නීවරණ ප්‍රහාණය වෙන්නේ නැත්නම් ප්‍රඥාව දුර්වලයිනේ. ඒ ප්‍රඥාව දුර්වල කරන එකක් නේ නේද? ප්‍රඥාව දුර්වල කරනවා, හිතේ දිගුණට බාධා පවනවා, හිත අවරාගෙන හිත මැඩගෙන ඉන්නවා. මේ ඔක්කොම නිසා මේක දුරු නොකොට ප්‍රහාණය නොකොට තමාගේ යහපත දකින්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන ලෝකේ. බලන්න හොඳ කාර්යයක් නේද? ඒකට තමන්ගේ යහපත කැමති නම් එයා කළ යුත්තේ මොකද්ද? නීවරණ දුරු කළ යුතු, ප්‍රහාණය කළ යුතු. අනුන්ගේ යහපත දකින්නේ කියා හෝ සිද්ධ වෙන්නේ නැහැ කියන. ඒකට අනුන්ගේ යහපත කැමති කෙනාට මේ නීවරණ දුරු කළ යුතු. ඒකට අනුන්ගේ යහපත සිද්ධ වෙන්නේ නැහැ. තමාගේ යහපතත් අනුන්ගේ යහපතත් දෙකම කැමති කෙනාත් කළ යුත්තේ මොකද්ද? නීවරණ පහ ප්‍රහාණය කළ යුතුයි. ඊට පස්සේ මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය ඥානයක් ලබා ගන්නවා නම් එහෙත් නීවරණ පහ ප්‍රහාණය කළ යුතුමයි කියන. ඒතර මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගියේ විශේෂ ඥානයක් සාක්ෂාත් කරනවා නම් ඒකත් නීවරණ පහ ප්‍රහාණය කළමයි සිද්ධ වෙන්නේ කියන. එහෙනම් හොඳට අපේ නිවන් මාර්ගයේ මේ නීවරණ පහ දුරු කළ යුතුම දෙයක් කියන එක හිතේ තියෙන්න ඕනේ. දැන් අපි පෞගේ වතාවල් එකට දානය කියලා දන් දී යුතුමයි කියලා අපි කතා කරා දේශනාවල තිබ්බා. තින් කිරීම කළ යුතුමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේ නීවරණ පහ ප්‍රහාණය කළ යුතුමයි කියලා හිතේ තියෙන්න ඕනේ. එතකොට පංච නීවරණ ප්‍රහාණය කරන්න කළොත් තමාගේ යහපත සිද්ධ වෙනවද නැද්ද? එහෙනම් තමාට යහපතක් සිද්ධ වෙනවා. අනුන්ට යහපතකුත් සිද්ධ වෙනවා. දෙපැත්තටම යහපතක් සිද්ධ වෙනවා. මේ මනුෂ්‍ය ස්වභාවයක් මාගේ විශේෂ ඥානයක් උපදව ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ හරියට මෙන්න මේ වගේ කියනවා. ලස්සන උපමාවක් දේශනා කරනවා. ඔන්න උපමාව කියනවා පින්නත් මහණෙනි, එය මෙබඳු දෙයකි. කන්දකින් ඇද හැලෙන ඉතා දුරගලා බස්නා වේගවත් සැඩ පහරක් ඇති සියල්ල ගසාගෙන යන සළු නදියක් වේ කියනවා. එතකොට වේගයෙන් පහළට ගලාගෙන යන අහුවෙන හැම දෙයක්ම ගහගෙන යන වේගව සැඩ පහරක් තියෙනවා කියන සැඩ පහරක් වෙයි. පුරුෂයෙක් ඒ නදියෙන් දෙපසට නගුලකින් කළ ඇලවල් විවෘත කරන්නේ නම්, එතකොට අර කුඹුරු වලට ගන්න මේ ඇලවල් කපලා තියෙනවනේ, ආන් ඒ ඇලවල් ටික ඔක්කොම විවෘත කළොත් එහෙම මිනිස්සෙක් ගිහිල්ලා විවෘත කරන්නේ නම් මෙසේ වූ කල්ලි මහන්නි, ඒ නදියේ මැද සැඩ පහර විසිරී ගියේය, පැතිර ගියේය, වැලකුඩේ දුරට නොයන්නේ, වේගවත් සැඩ පහර නොවන්නේය, සියල්ල ගසාගෙන යන සුළු නොවන්නේය කිව්වා. ඇයි එහෙම වෙන්නේ? දැන් අර ලොකු වතුර පාරක් නේ යන්නේ. ඒක තැන්තැන් වලින් ඇලවල් වලින් වතුර තැන්තැන් වලට ගලාගෙන යාට පස්සේ වතුර ඇලේ යන එක ටික ටික අඩු වෙනවා. ගොඩාක් දුර යන තියෙන එක නවතිනවා. වතුර ඔක්කොම විසිරලා ගිහිලා තියෙනවා. ආන් ඒ වගේ තමයි කියනවා, සිතේ දියුණුවට ආහුරාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පවන මැනගෙන සිටින මේ නීවරණ පහ ප්‍රහාණය නොකොට තමාගේ යහපත දකින්න පුළුවන් කමක්. ඇයි නීවරණ කියන්නේ? දැන් අර ගලාගෙන යන හිතට බාධා පවන දේවල්, අර ඇලපාරවල් තැන් තැන් ගලින් අයින් කරනවනේ, වතුර යවනවනේ. ඒ වගේ කාමච්ඡන්දින් එක පැත්තකට හිත විසිරලා දානවා. හිතේ අකුසල් ඇති කරවනවා. අර නිවන් මාර්ගයට යන්නේ නැහැ. ඊට පස්සේ ව්‍යාපාද ඇවිල්ලා තව පැත්තකට හරවනවා. තීන මිද්ද ඇවිල්ලා තව පැත්තකට හරවනවා.
උද්දච්ච කුක්කුච්ච ඇවිල්ලා තව පැත්තකට හරවනවා. විචිකිච්ඡාවයි තව පැත්තකට හරවනවා. කෙලින්ම නිවන් මාර්ගය යන්නේ නැහැ. එක එක පැති වලට යනවා. ඉතින් ආන් ඒ වගේ තමයි කියනවා මේ නීවරණ පහ ප්‍රහාණය නොකොට තමාගේ යහපත දකින්න පුළුවන් කමක් නැහැ. අනුන්ගේ යහපත දකින්නත් බෑ. දෙපිරිසගේ මේ යහපත දකින්නත් බෑ. විශේෂ ඥානයක් උපදව ගන්නත් බෑ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් මහණෙනි ඒකාන්තයෙන්ම භික්ෂුව සිතේ දියුණු අවුරාගෙන සිටින සිතේ දියුණුවට බාධා පමුණවන සිත මැනගෙන ප්‍රඥා දුණ පංච නීවරණ ප්‍රහාණය කොට බලවත් වූ ප්‍රඥාවකින් තමාගේ යහපත දකින්න හෝ අන්‍යයන්ගේ යහපත දකින්න හෝ දෙපක්ෂයේම යහපත දකින්නේ කියා හෝ මනුෂ්‍ය ස්වභාවයට වඩා උතුම් මාර්ග ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නේ කියා හෝ යන්න සිදුවෙන්න පුළුවන් දෙයක් කියලා. එතකොට නීවරණ පහ ප්‍රහාණය කළොත් තමාගේ යහපත දකින්න පුළුවන්. අනුන්ගේ යහපත දකින්නත් පුළුවන්. දෙපක්ෂයේම යහපත දකින්නත් පුළුවන්. විශේෂ ඥානයක් උපදවා ගන්නවා කියන එකත් සිද්ධ වෙන්න පුළුවන් කියන. ඒක හරියට අර උපමාවම අනිත් පැත්තට දේශනා කරනවා. කන්දකින් ඇදහැලන ඉතා දුරගලා බස්නා වේගවත් සැඩ පහරක් තියෙනවා කියලා. එතකොට පුරුෂයෙක්ගේ නදී දෙපසට නගුලෙන් කියලා ඇලවල් ඔක්කොම වහනවා කියලා. දැන් අර ඉස්සල්ල උපමාව කියලා ඇලවල් ඔක්කොම අරිනවනේ. එතකොට වතුර ගොඩක් දුර යන්නේ නැහැ. වේගෙත් අඩු වෙනවා. දැන් මොකද වෙන්නේ? මේ ඇලවල් ටික ඔක්කොම වහනවා දෙපැත්තට තියෙන. එතකොට මොකද වෙන්නේ? ඕනත වේගයෙන් අර වතුර ටික සාගරයට ගලාගෙන යනවා. ඒ වගේ නීවරණ පහත් වහලා දාන්න ඕනේ අපි. කාමච්ඡන්දේ වහලා දාන්න ඕනේ. ව්‍යාපාදයට වහලා දාන්න ඕනේ. තීන මිද්‍යත් වහලා දාන්න ඕනේ. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ නීවරණ පහ වහලා දැම්මට පස්සේ සිත වේගෙන් දියුණුව කරා යනවා. ඉතින් ආන් ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ විදිහට යම් කිසි කෙනෙක් නිවන් මඟ මේ සිතේ දියුණු අහුරාගෙන සිතේ දියුණු බාධා පවනවන සිත මැඩගෙන සිටින ප්‍රඥාව දුර්වල ක්‍රමේ පංච නීවර ප්‍රහාණය කොට ප්‍රඥාවෙන් තමාගේ යහපත දකින්නේ යන එක සිද්ධ වෙන දෙයක්. අනුන්ගේ යහපතත් සිද්ධ වෙන දෙයක්. ඒ වගේම දෙපක්ෂයේම යහපත සිද්ධ වෙන දෙයක්. මනුෂ්‍ය ස්වභාවිකමාගේ විශේෂ ඥානයක් උපදවා ගන්නවා කියන එකත් සිද්ධ වෙන දෙයක්මයි කියන. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිතර නිතර අපිට සූත්‍ර දේශනාවල විස්තර කරලා දෙනවා මේ පංච නීවරණ දුරු කරන්න ලොකු උත්සාහයක් වීරියක් ගන්න කියන. ඒතර නිතරම දේශනාවල සඳහන් කරනවා කෙනෙක් විවේකීව හුදකලා තැනකට ගිහිල්ලා කල්පනා කරන්න කියන. මගේ හිත කාම අරමුණු වලට දැන් ගිහිල්ලාද? මගේ හිත තරහ අරමුණු වලට ගිහිල්ලාද? මගේ හිත දැන් තීන මිද්දේට බර වෙලාද? හිත විසිරලාද? පසුතැවෙනවද? එහෙම නැත්නම් මගේ හිත සැක උපදලාද කියලා හොඳට නුවණින් විමසීමස බලන්න කියනවා නීවරණ පහ ගැන. එතකොට තමාගේ හිත දැනගත්තොත් කාමච්ඡන්දේ දැන් මගේ හිතේ බලවත් වෙලා තියෙනවා කියලා දැනගත්තොත් ආන් ඒක එවෙලෙම දුරු කරන්න මොකද්ද වඩන්න කිව්වේ? නූපන් කාමච්ඡන්දේ නූපදීන් පිණිසත් උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය කිරීම පිණිසත් හේතු වන්නේ අසුබ නිමිත්තත් යෝනිසෝ මනසිකාරයත් කියලා. ඒක අසුබ නිමිත්තක් අරගෙන යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට අර උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය වෙලා යනවා. ආය නූපන් කාමච්ඡන්දේ නූපදින්නෙත් නැත් උපදින්නෙත් නැතුව යනවා. ඒක නූපන් කාමච්ඡන්දේ නූපදව ගන්නත් උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය කරන්නත් තියෙන මඟ මොකද්ද? අසුභ නිමිත්තක් අරගෙන හොඳට අසුභ නිමිත්ත කල්පනා කරනවා ධර්මානුකූලව. අසුභය අසුභ විදිහටම කල්පනා කරනවා. ආන් එතකොට කාමච්ඡන්දේ හිතෙන් බැහැර වෙලා යනවා. ඊට පස්සේ වදාලා තීන මෙමේ තරහ ආවොත් එහෙම ඒ තරහ දුරු කරන්න මෙත් සිතයි යෝනිසෝමනසිකාරය දෙන්න කිව්වා. ඉතින් මෛත්‍රී භාවනාව මෙත් සිත වඩන්න හිතේ තරහ දුරු වෙලා යනවා. ආගේ විදිහට ප්‍රතිවේක්ෂා කර කර බලන්න කිව්වා. දැන් මගේ හිතේ කාමච්ඡන්දේ තියෙනවා නම් අසුභය වඩනවා. දැන් මගේ හිතේ තරහ හටගත්තා නම් ඒක දුරු කරන්න මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ කල්පනා කරන්න කිව්වා නිදිමත දැන් මගේ හිතේ යට කරගෙන යනවද? ආන් එහෙම නිදිමත දුරු කරන්න බුදුරජාණන්සේ ගොඩාක් උපක්‍රම කියලා දීලා තියෙනවා. ආන් ඒ උපක්‍රම භාවිතා කළා. ඒ කියන්නේ
තන්දි අරති විජම්බිකා බත්ත සම්මදෝ චේසදෝ ලීනත්තා කියලා විදිහට ගොඩක් කරුණු තියෙනවා. ආන් ඒවා දුරු කරන්න ආරම්භක වීරිය, පරක්කම වීරිය, නෙක්කම වීරිය, යෝනිසෝ මනසකාරය, ඒක නිදිමත දුරු කරන්න තියෙන මොකෙන්ද? වීරියෙන්මයි දුරු කරන්න තියෙන්නේ. ඒකට එන වීරිය ඇති කරගත්තොත් වීරියත් එක්කම ධර්මයේ කල්පනා කරන අකුසල දුරු කරන කුසල් ඇති කරගන්න. එතකොට නිදිමත දුරු වෙලා යනවා කියන්නේ. ඊට පස්සේ කල්පනා කරන්න කිව්වා තමන්ගේ හිත උද්දච්ච කුක්කුච්චේ දැන් යට වෙලාද තියෙන්නේ කිය. එතකොට තේරෙනවා දැන් මගේ හිත පසුතැවෙනවා, එක එක දේවල්ට හිත විසිරෙනවා. ආන් එහෙම දැනගත්තොත් ඉතී සංසිඳීම ඇති කරන දෙයක් මුල් කරගෙන, භාවනා නිමිත්තක් මුල් කරගෙන යෝනිසෝ මනසිකාරේ යෙදෙන්න කිව්වා. එතකොට ඒ නීවරණයත් සංසිඳිලා යනවා. ඊට පස්සේ සැකේ ආවොත් එහෙම සැකේ දුරු කරන්න නම් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ, දහම් ගුණ, ඒ සැකේ දුරු කරන ධර්මයන් එක්කම යෝනිසෝ මනසිකාරේ යෙදෙන්න කිව්වා. එතකොට ඒ සැකයත් දුරු වෙලා යනවා. එතකොට හැම එකකටම කළ යුතු දෙයක් එහෙනම් තියෙනවා. ආන් ඒ දේ කිරීමෙන්ම තමයි අපේ හිත දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඔය කාරණා ටික හොඳට අපි මතක තියාගෙන ජීවිතේට ගලප ගන්න ඉතින් ඒ නිසා නිතර නිතර බුදුරජාණන් වහන්සේ මේ නීවරණ ගැන නොඒක ආකාරයෙන් විස්තර කියලා දීලා තියෙනවා. ඉතින් තවත් අපිට නීවරණ ගැන ඉස්සරහට සූත්‍ර දේශනා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඔන්න ඊළඟ දේශනාව කියනවා අකුසල් රැස ගැන වදාළ දෙසුම කියලා එකක් තියෙනවා. අකුසල රාසි කියලා. ඔන්න නීවරණ ගැන කියන දේශනාව. පින්නත් මහන්නේ අකුසල රාසි වශයෙන් යමක් සඳහා මැනවින් කිය යුතු නම් ඒ පංච නීවරණ උදෙසාම කිය යුතුයි කියන. අකුසල් රසක් කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒ පංච නීවරණ වලට කියන නමක් කියන. බලන්න වැඩි. එහෙනම් අකු පංච නීවරණ තියෙන තාක් කල් අපි දැන් නිදිමත කියන්නේ එහෙනම් කුසල්ද අකුසල්ද? ඒක පුරුදු කරන එක හොඳයිද දුරු කරන එක හොඳයිද? අපිට දුරු කරන්න ලේසිද අමාරුද? අමාරු. ඒ අකුසලයක් බව දැනගෙන ඒක දුරු කරන්න අමාරු. කාමච්ඡන්දය අපි දන්නවා අකුසලයක්. හැබැයි දුරු කරන්න අමාරු. තරහාවට පස්සේ ඒක දුරු කර අකුසලයක් කියලා අපි දන්නවා. ඒ වුණාට තරහ දුරු කරන්න කැමතිද අකමැතිද? කැමති නෑ. කැමති නම් ඒක ඒ වෙලෙම අතහරිනවා. අකමැති නිසා තමයි ඒක පවත්වන්නේ. බොහෝක. දැන් ඒකෙම සැපයක් තියෙනවනේ. සැපයක් නැත්තම් අතහරිනවා. දැන් තරහෙන් සැපයක් නැත්තම් ආස්වාදයක් නැත්තම් තරහයන එකේ එනකොටම අපි අතහරිනවා. ඒකට තරහයේ යම්කිසි ආස්වාදයක් එනක් තියෙනවා. ඒකයි ඒක පවත්න්න අපි ගොඩක් අහන. දැන් කාමච්ඡන්දේ ආස්වාදයක් තියෙන නිසා ඒක හොඳටම පවත්න ගොඩක් අහන. ආස්වාදයක් නැත්තම් ඒක විතරම අතහරිනවා. ඒකනේ තරහයේත් ඒ විදිහටම තියෙනවා. නිදිමතෙත් ආස්වාදයක් තියෙනවා. උද්දච්ච කුක්කුච්ච එනන් තියෙනවා නැද්ද ආස්වාදයක්? පසුතැවෙන එකේත් ආස්වාදයක් තියෙනවා. නැත්තං ඒකේ වෙලෙම අපි අතහරින ආදීනව දන්නවනම් සැකේත් තියෙන ආසාදයක්. ඒකයි සැක කර කර අපි ඒකෙන් සතුටු වෙවි. නැත්තං ඒකත් වෙලෙම අතහරිනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අකුසල් ගොඩක් කියලා කියනවනම් ඒ කියන්නේ මේ නීවරණ වලටමයි කියලා වදාළේ ඒක. ඉතින් එහෙනම් අකුසලයක් කියලා අපි හොඳට දැනගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යම් මේ පංච නීවරණයන් ඇද්ද මේ මුළුමනින්ම අකුසල් රාශියක පොඩ්ඩක්වත් චාන්ස් එකක් නැහැ. මුළුමනින්ම අකුසල් රාශියක්ම කියනවා. ඒ කවර පසද්දයත් කාමච්ඡන්ද ව්‍යාපාදේ තීන මිද්දේ උද්දච්ච කුච්ච විචිකිච්ඡාව කියන නීවරණයයි. ඉතින් මේ නීවරණ පහේ නම් අකුසල් ගොඩක්ම කියලා අපි හොඳට මතක තියාගන්න ඕනේ. අකුසල රාශිය කියන සූත්‍රය තමයි තියෙන්නේ. ඒකට එහෙනම් ඒ අකුසලේ දුරු කළ යුතුයි කියලාත් අපි මතක තියාගන්න ඕනේ. අකුසලේ දුරු කරන වැඩ පිළිවෙලත් බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමයේ එහෙනම් අපි අනුදන් කිව්වේ අර එක දවසකුත් කියලා දුන්නේ. මේ සාක්කහත ධර්මයේ තියෙන ලක්ෂණේ තමයි බුදුරජාණන් වහන්සේ අකුසල් ගැන කියලා දුන්නා. අකුසල් හටගන්න විදිය කියලා දුන්නා. අකුසල් දුරු කරන විදියත් කියලා දුන්නා. මුල කියලා දුන්නා, මැද කියලා දුන්නා, අගත් කියලා දුන්නා. ඉතින් ඒක තමයි සාක්කහත ධර්මයේ තියෙන ලක්ෂණේ. ඉතින් ඒ නිසා අපි නීවරණ පහ අකුසල්ම කියලා දැනගෙන ඒ අකුසල් දුරු කරන්නම සෑම මොහොතකම උත්සාහයක් ගන්නවා. ඔය චංකම කියන සූත්‍රේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇවිදිනකොට නීවරණ පහගෙන හොඳ අවධානයෙන් ඉන්න කියනවා. වාඩි වෙලා ඉන්නකොට හොඳට නීවරණ පහගෙන අවධානයෙන් ඉන්න කියනවා. ඊට පස්සේ හාන්සි වෙලා ඉන්නකොට නීවරණ පහගෙන හොඳට අවධානයෙන් ඉන්න කියනවා. ඉරියව් හතරෙම හොඳ සීයෙන් මේ නීවරණ පහ හට ගන්නවද නැද්ද කියලා හොඳ අවධානයෙන් ඉඳගෙන නීවරණ පහ දුරු කරන්න යම් උත්සාහයක් වීරියක් ගන්න කියනවා. රාං ඒක තමයි හිරම් බල නක්කු නූපන් අකුසල් නූපදව ගන්න අපි වීරයක් ගන්නවා කියන්නේ නීවරණ පහයන දෙන්න නැතුව වලක්ක ගන්නවා. නීට වස්සේ උපන් අකුසල් දුරු කරන මාසි ගන්නවා කියන්නේ ඒත් නීවරණ පහ දුරු කරන්න අපි මාසයක් ගන්න. නූපන් කුසල් උපදව ගන්න වීරයක් ගන්නවා කියන්නේ නීවරණ පහ දුරු කරන්න මාසය ගන්න. උපන් කුසල් පවත්ත ගන්න මාසි ගන්නවා කියන්නේ ඒත් නීවරණ පහ ආය හටගන්න දෙන්න නැතුව කුසලයේ මතම හිත පිහිටව ගන්න වීරිය කරන. එහෙනම් වීරිය කරන්නත් ඕනේ මොකටද? මේ පංච නීවරණ ප්‍රහාණය කරන්න. ඒතර ඊර්තිපාද වඩන්න ඕනේ මොකටද එහෙනම්? ඒත් නීවරණ පහ දුරු කරගන්නවා. දැන් බලන්න ඊර්තිපාද වෙන ඡන්ද ඊර්තිපාද. ඒතර නීවරණ දුරු කරන්න යමත්තක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඡන්ද චිත්ත. ඒතර නීවරණ පහ දුරු කරන්න අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. නීවරණ පහ දුරු කරන්න වීරියක් තියෙන්න ඕනේ. නීවරණ පහ දුරු කරන්න ඕනේ කිමසේමක් ඕන. සතිපට්ඨානේ වඩන්න ඕනේ මොකටද එහෙනම්? ඒත් නීවරණ පහ දුරු කරා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ මොකටද? එහෙනම් අකුසල් ගොඩක් කියන එක හරිය නේද එහෙනම්? සම්පූර්ණ අකුසලේ දුරු කරන්න තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක හොඳට ඒ කාරණේ මතක තියාගෙන අපිට බොහෝ කාලයක් තිස්සේ බැටදෙන සංසාරේ පුරාවට අපි රැගෙන යන දෙයක් තමයි නීවරණ පහ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා නීවරණ පහ දුරු කරන්නම අපේ හිතේ ලොකු උත්සාහයක් වීරියක් නිරන්තරයෙන් පවත්වන්න ඕනේ. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි සූත්‍රේ නීවරණ පහ දුරු කරන්න තවත් කරුණු පහක් තියෙන්න ඕනේ කියලා. ඒකෙන් එකට ගැලපෙලා යනවා සූත්‍රය. දැන් පළවෙනි සූත්‍රේ නීවරණ පහ ගැන හඳුන්වලා දුන්නා. ඒව අකුසල් කියලා ඊළඟ සූත්‍රය කියලා දුන්නා. ඒ නීවරණ පහ දුරු කරගෙන තවත් මේ කරුණ පහක් තියෙන්න ඕන කියලා තමන් ළඟ. ඔන්න බලන්න මොනවාද කියලා. අපි ළඟ තියෙනවද කියලා නේ සුදුසුකම්. දැන් සුදුසුකම් එපැයි අපිට නේද? ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක සවැත් නවර. ඒ සූත්‍රය නම පදානි අංග සූත්‍රය. පදානි අංග. පදානිය බිඳුවයි අගයන්නේ. පදානි අංග සූත්‍රය. පදන් වෙර වැඩිමේ අංග ගැන වදාළ දෙසම. පදන් වීරිය වඩන්න සුදුසු කෙනෙක් ළඟ තිබිය යුතු අංග ටික තමයි මේ තියෙන්නේ. ඔන්න බුදුරජාණන්සේ දේශනාව කරන්නේ සවැත් නුවර ජේතවනාරාම. ඉතකර ඔන්න බුදුරජාණන්සේ වදාළ පදන් වෙර වැඩීමේ මේ අංග පසකේ කවර පසක්ද යත්. ඔන්න පළවෙනි එක තමයි මේ නීවරණ පාකුසල් දුරු කරන්න අපි ළඟ තියෙන්න ඕනි භික්ෂුව ශ්‍රද්ධා ඇත්තේ වෙයි කියන. තුරේනම් මේ නීවරණ පහෙන් අකුසල් දුරු කරන්න අපි ළඟ තිබිය යුතු පළවෙනි සුදුසුකම තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම තිබීම. කොහොමද පැහැදීම බුදුරජාණන් වහන්සේ විස්තර කළේ? තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් මේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණින් අරහං වන සීක, සම්මා සම්බුද්ධ වන සීක, විද්‍යාචාන සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වෙන සේක, අනුත්තරෝ පුරිසිදම්ම සාර්ථී වන සේක, සත්තා දේව මනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක. තිවර මේ බුදුගුණ කෙරෙයි තමන් තුළ හොඳ පැහැදීමක් තියෙන්ද ඕනේ මේ අකුසල් දුරු කල්ලා කුසල් උපදෝගන්න කැමති කෙනා තුළ. දැම් බුදුරජාණාසේ කාලේ ශ්‍රාවකය තුළ විශාල මේ සතුටක් ඇති වෙන බුදුගුණ අහනකොට. දැන් ගොඩක් දේශනාවල ආරංචි වෙන බුදුරජාණන් වහන්සේ අපේ ගමට වැඩියා කියලා. එතකොට ඇති වෙන සතුට මොකද්ද? සතුට උපදව ගන්න කොහොමද? ඒ කාර්යයේ ආශ්චර්ය අද්භූත විදිහට ඒගොල්ලෝ කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? අන්න අපේ ගමට රාග දේශවෝ නැති රහතන් වහන්සේ නමක් වැඩලා. දැන් පුදුම නැද්ද ඒ කාලේ? එතකොට රාගයෙන් පීඩා විඳින මිනිස්සු අතර, දේශයෙන් පීඩා විඳින, මෝහයෙන් පීඩා විඳින, දුකෙන් නිදහස් වෙන්න කරුණ හොය හොයා ඉන්න මිනිස්සු අතරට රාගේ නැති කෙනෙක් පහළ වුණා කියනකොට පුදුමයක්ද නැද්ද? දේශේ නැති කෙනෙක් පහළ වුණා කියනකොට පුදුමයක් මිනිස්සුන්ට.
මෝහය නැති කෙනෙක් පහළ වුණා කියලා මහා පුදුම දෙයක් ඒ. පුදුමෙන් මිනිස්සු කතා කරනවා අපේ ගමට අන්න රාග දේශම නැති කෙනෙක් ඔන්න වැඩලලු. දැන් බලන්න අපිට ඒ පුදුම එන්නේ නැත්තේ මොකද? අපිට දැන් ඒක අහලා අහලා සාමාන්‍ය දෙයක් කියලා. ඒ කාලේ මිනිස්සුන්ට හරි පුදුමයි. දැන් අර මං කිව්වේ බ්‍රහ්මා බ්‍රාහ්මණය පුදුමින් ඇව්වේ බුදු මේ ගුණ මේ මොන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හොයන්. එතකොට බලන්න ඊට පස්සේ කල්පනා කරන්න ගත්තා උන්වහන්සේට ගුරුවරයෙක් නැතිවලු මේ ධර්මය අවබෝධ කරේ. අද්භූත එකක් නෙවෙයිද? දැන් සාමාන්‍ය ලෝකේ ගුරුවරයෙක් අවශ්‍යමයි හැම දෙයකටම. එතකොට ගුරුවරයෙක් නැතිව මේ රාග දේශම දුරු කළා කියනකොට මිනිස්සුන්ට හරි පුදුමයක් ඇත. පුදුමෙත් එක්කමයි සතුට එන්නේ. දැන් බලන්න අපිට පුදුම වෙන දේවල් ඇහුවොත් සතුටක් එන්නේ නැද්ද? ඔන්න කවුරු හරි එල්දිපාති හරියක් පෑවා කිව්වා. අපිට පුදුමෙත් එක්ක සතුටක් එන්නේ නැද්ද පිටපස්සේ හිතේ? අපේ කොච්චර වටිනවද එල්දිපාති අර හරි වටිනවා නේද? ආන් දැක්කදී පුදුම වීමත් එක්ක තමයි අපේ හිතේ පැහැදීම. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ පුදුම වෙන්න කරුණ නැද්ද අපිට? දැන් ওই කරුණම මදි අපිට. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟ බුදු ගුණය මොකද්ද? විද්‍යාචාන සම්පන්න. බුදුරජාණන් වහන්සේ තිබ්බ ඥාන ගැන පුදුම වෙනවා මිසක් නොවෙන්න කාරණයක් නෑ. දැන් පෙර ජීවිත සිහි කරනවා නම් කල්ප ගණන් එක මොහොතින් සිහි කරන්න පුළුවන්. දැන් අර සමාධිය ගැන දවසක් විස්තර කරන්නේ ආතුමා නගරේ. ආතුමා නගරේ බුදුරජාණන් වහන්සේ ඉන්නකොට වැඩ ඉන දවස්වල විශාල මේ පාරේ අයිනේ කුඹුරක් අයිනේ තිබ්බ පැල්පතක බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. පිදුරු වහපු වාලකින් වහපු කුටියක්. ඉතින් මේ කුටියේ වැඩ ඉන්නකොට සමාධියක් ඇති කර සමාධියට සමවැදෙලා හිටියා. ටික වෙලාවක් යනකොට මහා වැස්සක් වහින්න පටන් ගන්න තියෙනවා. කවදාවත් නොසිතූ වැස්සක්. අකුණු ගගහා තමයි වැහලා තියෙන්නේ. අකුණු කොච්චර සැරද කියන්නේ මහා අකුණක් ගහලා එතන කුඹුරේ වැඩ කර කර හිටියේ හරක් හතර දෙනකුයි. මිනිස්සු දෙන්නකුයි එහෙමම මැරිලා ගිහිල්ලා තියෙනවා. කොහොම අකුණක් වදින්නේ නැතිද? එච්චර අකුණක් ගහලත් බුදුරජාණන්ගේ සමාධියට පොඩ්ඩක්වත් දැනුන්නේ නැහැ කියන එක. ඒක පුදුම සමාධියක් ඒක. ප්‍රඥාව ගත්තොත් අර දේශනාවල විස්තර කරන්නේ බුදුරජාණන්සේ හතර පැත්තෙන් දක්ෂ හතර දෙනෙක් ඇවිල්ලා අවුරුදු 100ක් ප්‍රශ්න ඇහුවා. හතර අවුරුදු 100ම උත්තර දෙනවා කියන කිසිම අපහසුාවක් නැතුව. ඉතින් එහෙනම් බුදුරජාණන්සේ ගැන පුදුම වෙන්න ඕන තරම් කරුණ අපිට තියෙනවා. ඊට පස්සේ බලන්න ඒ ඥාන ටික ගැන හිතලා බලුවොත් ඊට පස්සේ සුගත ගුණය ගැන ගත්තොත් දැන් ලෝකෙ මිනිස්සු ශරීරයට සැප දීලා මේකෙන් නිදහස් වෙන්න කල්පනා කළා. සමහර දුක් දීලා මේකෙන් නිදහස් වෙන්න කල්පනා කළා. බුදුරජාණන්සේ ඔක්කොම කළේ නැද්ද? ශරීරයට සැපත් දුන්නා. දුක් දෙන්න අවස්ථාවේ අන්තිමටම දුකක් දුන්නා. එකක්වත් හරිගේ නැති පාර ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්තා කියන්නේ පුදුම විදිහ එකක් නෙවෙයිද? සීලේ මේ විදිහට රකින්න ඕනි, සමාධිය මෙහෙම වඩන්න ඕනි, ප්‍රඥාව මෙහෙම වඩන්න ඕනි. ආන් ඒ පුදුම වෙන කාරණා ගොඩාක් තියෙනවා. ඊට පස්සේ ලෝක විදූගණය ගත්තොත් ආයතනින් යා කියන දෙයක් නැහැ. ලෝකයන් පිළිබඳ තිබ්බ අවබෝධයේ මහා විශාල අවබෝධයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පුරිස ධම්මසාරතී ගුණේ මහා දරුණු අය පුංචි අය වගේ දමනය කළා. කිසි අපහසුාවක් නැතුව බොසල් රජුරෝ බය වුණානේ නේද? දාඩිය දැම්ම දේවදත්ත මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඇතුළේ ඉන්නවා කිව්වට පස්සේ දාඩිය දාලා වෙවුලන්න පටන් ගත්ත නේද? බුදුරජාණන් වහන්සේ කිසි අපහසුාවක් නැහැ පුංචි කෙනෙක් දමනය කරනවා වගේ මේ ඇතුළේ ඉන්න කියලා එකින්න කිව්වා. ඉතින් බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මසාරති ගුණය ගත්තා පුදුම වෙන්න ඕන තරම් අපිට කරුණ. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සතුටක් ඒ කාලේ මිනිස්සු තුර ඉපදෙලා තමයි බණ අහන්න ගියේ. අන්තිමට ඒ මිනිස්සු කියන්න ගත්තා මෙවන් ගුණ ඇති බුදු කෙනෙක් දකින්න එකත් අපිට යහපතක්. බලන්න මේ මිනිස්සු තුළ තිබ්බ ප්‍රඥාව. ඒ වගේ බුදු කෙනෙක් දකින්නම් වෙනවනම් ඒකත් අපිට යහපතක් නේ. ඒ වගේ බුදු කෙනෙක්ගෙන් බණ අහන්න තියෙනවනම් ඒකත් අපිට යහපතක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනේ පැවිදි වෙන්න ලැබෙනවා නම් ඒකත් අපිට මහා ලාභයක් කියලා තමයි මිනිස්සු බණ අහන්නේ. ඒකට සතුටින් නෙවෙයිද යන්නේ? සතුටින් බුදු ගුණ හිතලා කල්පනා කරලා ඒ සතුටත් එක්කම තමයි බුදුරජාණන් වහන්සේ බලන්න යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගියාට පස්සේ එක එක කෙනාට එක එක විදිහට ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා ඉවර වෙනකොට මාර්ගඵල ලැබලා. ඉතින් ඒ නිසා සතුට උපදව ගන්න අපි
බුදු ගුණම කල්පනා කරන්න ඕනේද නැද්ද එහෙනම්? බුදු ගුණ කල්පනා කර කරම බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි සතුටක් උපදව ගන්න බුදු ගුණ කෙරේ මහසි ගන්න ඕනේ. එතකොට ආන් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හොඳට හිත හිතා බුදුරජාණන් වහන්සේගේ හිත පහදව ගත්තොත් ඒක උපකාරී වෙනවා මේ අකුසල් දුරු කළා කුසල් උපදව ගන්න. ඊට පස්සේ වන දෙවෙනි එක තමයි අල්ප ආබාධ ඇත්තේ වේ. ලෙඩ රෝග අඩු වෙන්න ඕනලු යාට. වීරිය කරන කෙනෙක්. ඊට පස්සේ අල්ප රෝග ඇත්තේ වේ. සමව දිරවන වඩා සීතව නොවුත් වඩා උෂ්ණ නොවුත් මධ්‍යම ආහාර දිරවන පදන් වීරියට ඔරොත්තු දෙන ආහාරේ කුසක් තියෙන්න ඕනි කියන. එතකොට මොකක්ද එහෙනම් ඊළඟ සුදුසුකම? ලෙඩ රෝග අඩු වෙන්න ඕනි. ඊට පස්සේ අල්ප ආබාධ ඇත්තේ අල්ප රෝග ඇත්තේ සමව දිරවන කුසක් තියෙන්න ඕනි. ආහාර උෂ්ණේවත් දිරවන සීතේවත් ඕන ආහාරය දිරවන කුසක් එයාට තියෙන. ඒකෙන් තමයි නිරෝගී බව ඇති වෙන්නේ. දැන් ගොඩාක් දොස්තරවරු ඕන තර විද්‍යාඥයෝ හොයලා හොයලා බැලුවොත් අවසාන ප්‍රතිඵලය උතෙන් තමයි එන්න ඕනේ. කන කෑමෙන් තමයි අසනීප ඔක්කොම හටගන්නේ. නැද්ද කියලා බලන්න. කුසට ආහාර හොඳට දිරවනවා නම් එයාට අසනීප ගොඩාක් අඩුයි. ඒකට ආහාර නිසා තමයි මේ ලෙඩ රෝග බහුල වෙලා තියෙන්නේ. දැන් ඒ කාලේ ලෙඩ රෝග අඩු වෙන මිනිස්සුන්ට ඒ කාලේ ආහාර පානවල විස බීජ නැහැ. දැන් කන තරමක් ඔක්කොම විස බීජ. කන තරමට ලෙඩ රෝග වැඩි. එතකොට වීරිය වඩන කෙනෙක්ට තියෙන්න ඕනේ මොකද්ද? හොඳට ආහාර දිරවන කුසක් තියෙන්න ඕනේ. ලෙඩ රෝග අඩු වෙන්න ඕනේ. ඊළඟ එක තමයි වටිනා එකක් තියෙනවා, වංචා නැත්තේ වේ. තිර වංචාවක් හිතේ තියෙනවා නම් දැන් වංචා කරගෙන ආවනේ එක්කෙනෙක් සුසීම සවන්නාසේ නේද? හැබැයි ඒ ස්වාමීනා අන්තිමට තේරුම් ගත්තා ධර්මේ හොරකම් කරන්න ආවේ. ඒතර වංචා නැත්තේ වේ, මායා නැත්තේ වේ. ඊට පස්සේ ඒ වූ සැටියෙන්ම තමාගේ ස්වභාවය ශාස්ත්‍රඥ වහන්සේට නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට හෙළිදරව් කරන්නේ වේ. හිතර වංචා නැති මායා නැති කපටි නැති කියලා ඔය දේශනාවල තියෙන. ආන් ඒ ලක්ෂණේ තියෙන්න ඕනි වීරිය වඩන කෙනෙක් තුළ. එතකොට ඒක තියෙනවා නම් එයාට වීරිය වඩන්න බෑ. ඒ කපටිකම තියෙනවා නම් මායා තියෙනවා නම් වීරිය වඩන්න පුළුවන් කමක් නැහැ. එයාගේ ජීවිතය ඇත්ත ඇති සැටියෙන්ම නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට ඉලිදරව් කරන්න ඕනේ. ඒව හංගන එක තමයි අර වංචාව කියන්නේ. අපි කියමු සිල්පදයක් ඇදලා ඒක හංගගෙන ඉන්නවා. එතකොට වංචාවක් කරන්නේ. ඊට පස්සේ මායා ඇති. ඊට පස්සේ සිල්පද රකින්නවා වගේ පෙනී සිටින. ඒක මායාව. ඒක සිල්පද කැඩිලා ඒක කියන්නේ නැහැ. ඒක කඩාගෙන රකින්නවා වගේ පෙනී සිටිනවා. එතකොට මොකද වෙන්නේ? ඒක මායාව. ඒ දෙකම තියෙනවා නම් මේක අවබෝධ කරන්න ඒක සුදුසු ආහරණයක් නෙවෙයි කියනවා. එතකොට එහෙනම් සබ්‍රක්‍මචාරී නුවණැති සබ්‍රක්‍ම ශාස්ත්‍රඥ වහන්සේට නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට ඒ තමන්ගේ තියෙන අගුණ වැරදි අඩුපාඩු ඔක්කොම හෙළි කරන්න ඕන කියනවා. එතකොට තමයි යා නිර්වුල් වෙන්නේ කියනවා. දැන් ශික්ෂාපද විස්තර කරන තැන්වල තියෙනවා. ඒ වරද කළ ඉවර වෙනාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහ වැඳලා කියනවා, ස්වාමීනි මා අතින් මෝඩයෙක් වගේ මං බාලයෙක් වගේ මගේ අතින් වරදක් සිද්ධ වුණා. මා මේ වරද හැටියටම දකිනවා. ඒ නිසා වරද හැදීටම භාග්‍යතුන් වහන්සේ පිළිගන්න කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ උට උත්තර දෙන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් මේ ආර්ය විනේ වරද හැටියට දැකලා ඒක නිවැරදි වෙන්න ඕනේ කියලා පිළියම් කරනවා නම් ආන් ඒ කෙනා මේ ආර්ය විනේ දියුණුවක්මයි ලබන්නේ කියන. එතකොට එහෙනම් ඒ කාරණෙත් උපකාරී වෙනවා වීරිය අපිට අකුසල් දුර්කල කුසල් උපදව ගන්න. ඊට පස්සේ ඕන තියෙන වීරිය අකුසල් දාම් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් දාම් උපදවා ගැනීම පිණිසත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි, බලවත් වීරිය ඇත්තේ වෙයි, දැඩි පරාක්‍රමෙන් යුක්ත වූයේ වෙයි, කුසල් දාම්හි නොපසු බස්නා වීරිය ඇත්තේ වෙයි. තුර වීරියත් අපිට බලවත්ව තියෙන්න ඕන. කොහොමද වීරියෝනි? පටන්ගත් වීරිය තියෙන්න ඕන. තුර වීරිය පටන් ගන්න තියෙන්න ඕනි. බලවත්තේ වීරි පවත්වාගෙන යන වීරිය තියෙන්නත් ඕනි. දැඩි පරාක්‍රමෙන් යුත්ත කියන්නේ
අවසාන වෙනතෙක් වීරිය පවත්වන්නත් ඕන. දැන් බලන්න සමහරුන්ට ඔන්න පටන් ගන්නවා බණ භාවනා කරන්න. ඔන්න පටන් ගත් වීරිය තිබ්බා. ටික වෙලාවක් කරනකොට නිදිමත හැදෙනවා. එහෙම නැත්නම් හිත විසිරෙනවා. නීවරණ වලට හොයේ දුවනවා. එතකොට කල්පනා කරන වැඩක් නැහැ මේක කරලා. ඔන්න නවත්තනවා. ඊට පස්සේ ඔන්න තව කවුරුහරි ඒකත් කාගෙන කරනවා. හැබැයි අන්තිම මොහොත දක්වා යන්නේ නැහැ. අන්තිම මොහොත දන්නේත් නැහැ. අන්තිම මොහොත හිම්ම තියද්දි අතාරිනවා. ඒක ලස්සන උපමාවක් තියෙනවා. යම්කිසි කෙනෙක් වටිනා දෙයක් අපි කිව්ව මැණික් මොන හරි. මැණිකක් පොළොවේ හාරනවා මැණික්. හාරගෙන හාරගෙන කෙනෙක් යනවා. යනකොට හාරගෙන හාරගෙන යනකොට අඩි 110කින් කියමු අපි ඒ මැණික් තියෙන්නේ. මෙයා හාරනවා අඩි 10ක්. 10ක් හාරලා කල්පනා කරන වැඩක් නැහැ මේකේ මැණික් නැහැ. ඒක කට්ටිය උනන්දු කරනවා ආහා තව ටිකක් ආරන්න කියනවා. එතකොට උනේ තවත් අඩි 30ක් විතර මෙයා හාරනවා. හාරලා ඉවරලා කල්පනා කරනවා වැඩක් නැහැ මේකේ නෑ මැනි. ආයෙ කට්ටිය උනන්දු කරනවා හාරන්න ආරන්න. ආයෙ හාරනවා. අඩි 105ක් වෙනකම්ම හාරනවා. දැන් උනේ තවත් නෑ මැනික්. ඊට පස්සේ යාළුවෝ කියනවා දැන් මෙයාට එපා වෙනවා මේක නම් වැඩක් නැහැ කියලා අතහරිනවා. ඊට පස්සේ යාළුවෝ කියනවා සබ්‍රහ්මචාරී නාසගේ නෑ නෑ තවත් බලන්න උත්සාහයක් කරගෙන. ඔන්න ඒක 109ක් දක්වාම හාරනවා. හාරලා ඉවරලා කල්පනා කරනවා මේකේ නෑ මැනික්. අතහරිනවා. ඊට පස්සේ කොච්චර වීරිය ඇති කළත් වීරිය ඇති වෙන්නේ නැහැ. තව කොච්චර දයන් තිබ්බේ. ඕ තව අඩියක් යන්න තිබ්බේ. ඒ අඩිය විශ්සලා යනවා. ඉතින් ඒ නිසා වීරිය තියෙන්න ඕනි පටන් ගත්ත එක අවසාන මොහොත දක්වාම වීරිය ඇති කරගෙන තියෙන්න ඕනි. ඒකත් අපිට මේ අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න බලවත් වටිනා කාරණය. ඊළඟ එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මේ ජීවිතේ හට ගැනීම නැතිවීම දකින නුවණත් අපිට උපකාරී වෙනවා වීරිය වඩන්. අකුසල් දුරු කළා කුසල් උපදව ගන්න ප්‍රඥාව කියන එකත් අපිට අවශ්‍ය වෙනවා. ඔන්න ඔය කරුණු පහේ නම් වීරිය වඩන කෙනෙක් තුළ තිබිය යුතු අංග පහ. මතක තියාගන්න ඕන. මොනවාද කරුණු පහ? පළවෙනි එක තමයි ශ්‍රද්ධාව තියෙන්න ඕන. දෙවෙනි එක ලෙඩ රෝග අඩු හොඳට ආහාර පාන දිරවන කුසක් තියෙන්න ඕන. තුන්වෙනි එක වංචා නැති මායා නැති ඇත්ත ඇති සැටියෙම බුදුරජාණන් වහන්සේට සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට හෙළිදරව් කරන කෙනෙක් වෙන්න ඕන. හතරවෙනි එක අකුසල් දාහම් දුරු කරන්න කුසල් දාහම් උපදව ගන්න වීරිය ඇති කෙනෙක් වෙන්න ඕන. පස්වෙනි එක තමයි ප්‍රඥාව ඇති කෙනෙක් වෙන්න ඕන. ඔන්න ඔය කරුණු පහ වෙර වැඩිවීමට සුදුසු අංග හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා අද දවසෙත් අපිට පන්තියට තියෙන කාලය අවසන් වෙලා යනවා. ඉතින් ඒ නිසා අද දවසෙත් අපි සූත්‍ර දේශනා තුනක් ඉගෙන ගත්තා. මොනවාද ඒ දේශනා තුන? නීවරණ සූත්‍රයයි, අකුසල රාශී සූත්‍රයයි, පදානි අංග සූත්‍රය. එතකොට මේ සූත්‍ර තුරේ ඇති ධර්ම කරුණු අප සීල දෙනාටම ආරි සත්‍ය අවබෝධ කරන්න, අකුසල් දුරු කළා කුසල් උපදවා ගන්නටම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.